ඉතිහාස පොත් අලුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ දහසක් බලාපොරොත්තු පොළොවට පස් කරමින් මහා දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලබා ගත්තා. ඊටත් වැඩිය ලොකුම දුක ලෝක ඉතිහාසයේ මෙතුවක් කාලයකට එක් දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ වැඩිම පරතරයක් සහිතව ලැබූ ජයග්‍රහණය ඉන්දියා රජිස්ටර්ස් ලාර්ජස් මාර්ජින් ඔෆ් වික්ටරි ඉන් ODI ක්‍රිකට් හිස්ටරි. ඉතිහාසයේ වැඩිම එක් දින පරතරය සහිතව ජයග්‍රහණය කරනවා ලකුණු 317ක ජයග්‍රහණයක්. ඉතින් 317ක ලොකු ගැප් එකක්. මීට කලින් තිබුණේ නවසීලන්තයේ 290ක ගැප් එකක්. අයිලන්තයට එරහිව ඒ 2008දී. එතනින් පස්සේ තිබුණා ඉන්දියාවේ විශාල ජයග්‍රහණයක් මේ විදිහටම බර්මියුඩාවට එරහිව ලකුණු 257ක ජයග්‍රහණයක්. ආසියානු කුසලානය උස්සපු ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද්ද මේ වුණේ කියලා අපිට හිතාගන්න බැහැ. ඉන්දියාව 317ක ගැප් එක ශ්‍රී ලංකාවට එරෙහිව 391ක ඉලක්කයක් ලබා දුන්නා. ඉතින් මේක ඉතිහාසගත වෙනවා 2023 ජනවාරි 15 කියන්නේ 2008න් පස්සේ මෙහෙම සිදුවීමක් වෙලා නැහැ. 403ක ඉලක්කයක් දීපු නවසීලන්තය අයර්ලන්තය අවුට් කරනවා ලකුණු 290ක ගැප් එකක් තියලා ඒ 2008දී. ඉතින් මේ සියලු දේවල් දිහා බලනකොට ඇයි ලංකාවට මෙහෙම වුණේ කියන එක අපිට හිතාගන්න අමාරුයි. ඔස්ට්‍රේලියාව 275ක ගැප් එකක් තියලා අෆ්ගනිස්තානය පරාජයට පත් කරනවා. දකුණු අප්‍රිකාව 272ක ගැප් එකක් තියලා සිම්බාබ්වේ පරාජයට පත් කරනවා. සවුත් අප්‍රිකාවම ශ්‍රී ලංකාව මීට කලින් ලකුණු 258ක ගැප් එකක් තියලා 2012 ජනවාරි 11වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරනවා. ඉතින් ශ්‍රී ලංකාව පන්දෝර 22කදී ලකුණු 73කට සියලුම දෙනා දැවි යනවා. ඉතින් මේක හරිම ඛේදනීය තත්ත්වයක්. ලංකාව අපි මෙහෙම කවදාවත් හිතුවේ නැහැ ටීම් එකක් මෙතරම් ආයෙත් පහළට වැටේ කියලා. මොහොමඩ් සිරාජ්ගේ පන්දු යවීම ගත්තහම විකට් හතරක් ගන්නවා ලකුණු 32ට පන්දුවර 10 ඇතුළතදී. මොහොමඩ් ශාමි විකට් දෙකක් ලබා ගන්නවා. ඒ වගේම කුල්දීප් යාදව් විකට් දෙකක් ලබා ගන්නවා. ඉතින් මේ සියලු දේවල් දිහා බලනකොට අපි ලංකා ටීම් එක ගැන අතිශයම වේදනාවට පත් වෙනවා. මොකක්ද ලංකාවේ ක්‍රිකට් වලට මේ වෙන්නේ? ස්ථාවර මට්ටමක ජයග්‍රහණයක් ස්ථාවර මට්ටමක ඇයි අපේ ටීම් එකට ඉන්න බැරි කියන ප්‍රශ්නය අපට මතුවෙනවා. එතකොට අපි මෙච්චර කාලයක් දිනන මැච් බැලුවහම මේවා අපි ලක්යකට දිනනේවද? නැත්නම් එකම ස්ථාවරයයි අපට අපේ ශක්තියන් පවත්වාගෙන යන්න බැරි? ඔබ හිතන්න එපා පෙරදුණු වෙලාවේදී මේ විවේචන කරනවා කියලා. අපි කිසි දවසක අපේ YouTube එක හරහා කවදාවත් ලංකා ටීම් එක එහෙම විවේචනය කරේ නැහැ. හැබැයි මේ විදිහේ පරාජයක් අත්වීම කියන දේ අපිට දරා ගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මේ වගේ දෙයකටත් කමක් නැහැ මචං, ඊළඟ එකේදී හරියනෝනේ අපි ආපහු කම්බැක් එකක් දෙමු කියනට වැඩිය මේ තරම් පරාජයක් ලබන්නට මොකක්ද ලංකාවට හේතු වුනේ කියන දේ බරපතල ප්‍රශ්නයක්. ඒ නිසායි අපි මේ ආකාරයේ හඬාවදි කිරීමක් සිදු කරන්නේ. ලෝකයේ මෙහෙම දරුණු පරාජයන් වලට ලංකාව ලක්වීම පිළිබඳ අපට තියෙන අතිශය කනගාටුවක්. දැන් මෙද්දි 120 සීරීස් එක අපි පෙරදුනා, දැන් ODI සීරියස් එක පරදිනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක බලනකොට ඇයි ලංකාවට මෙහෙම වෙන්නේ? මේක තමයි අපිට තියෙන වේදනාව. ඉතින් ඒ නිසා මෙතනින් එහාටවත් මොකක් හරි මීට වැඩිය ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා, සහ අපි යන ට්‍රැක් එක යම් ආකාරයක අඩුපාඩුවක් තියෙනවා කියන දේ පේනවා. දැන් කවුරු හරි කෙනෙක් කතා කරාවි මැතිවුස් වගේ කෙනෙක් ටීම් එකට ගේන්නේ නැත්තේ කියලා. අපි ඒ දේවල් පිළිබඳව නම් එතරම් සුබවාදී කතාවලට යන්නේ නැහැ. මේක එක පුද්ගලයක උපාදක කරගෙන මෙයා නැත්තේ ඇයි කියලා. මොකද මේ හැමෝම කලින් ක්‍රිකට් ගහපු අය. මෙයා නැත්තේ ඇයි, මෙයා නැති නිසා මෙහෙම වුණා කියන පදනමට නම් අපි එන්නේ නැහැ. ඊට වැඩිය යම් සාර්ථක වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ටීම් එකට අවශ්‍ය වී තිබෙනවා. ඛේදනීයයි පරාජය.